සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටිනුයේ සදහම් සරණ දෛනික ධර්මදේශනා මාලාව සමග. මෙම ධර්මදේශනා මාලාවෙන් මා පසුගිය දිනක මාර්ගඵලලාභීන් ජනගත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දීර්ඝ විස්තරයක් ගෙන ආවා. අද දින එම විස්තරයට අතිරේකව රහතන් වහන්සේලා ජනගත කිරීම යුගයේ අවශ්‍යතාවයක් වන බවට කරුණු ගෙනහර පෑන්නයි මේ සූදානම. ප්‍රධාන කොටම අපි දන්න දෙයක් තමයි, අද වෙන විට දිවයිනේ නන්දෙසින් තමන් රහත් බවට පත්වෙච්ච බව කියන භික්‍ෂූන් වහන්සේලා, භික්‍ෂුණීන් වහන්සේලා 25ක් 30ක් හෝ ඊට අධික ප්‍රමාණයක් බිහිවෙලා තියෙනවා. ඒ විවිධ පිරිස් වටා සෙනඟ රැස්වීමත් අපිට දකින්න පුළුවන්. ඒ පිරිස් දේශනා කරන ධර්ම කරුණු අතර ගැටීම් ඇති වෙලා අද වෙන විට බුදුදහම් තුළ විශාල විසංවාදයක් ඇති වෙච්ච ආකාරය දකින්න පුළුවන්. අද වන විටත් මේ වන විටත් අසපුව සහ ආශ්‍රමය කියන ආයතන අතර දන්ද යුද්ධයක් ඇති වෙලා ඒ උත්සන්න තත්ත්වයට පත් වෙලා තියෙන මොහොතක්. ප්‍රධාන කොටම අපිට දැක ගන්න පුළුවන් මේ හැම පාක්ෂිකයෙක්ම තමන් අදහන, තමන් පසුපස යන නායකත්වය වර්ණනා කරමින් අන් සියලුම ගුරුකුලයන්ට, පන්තීන්ට හිංසා පීඩා කරමින් අවඥාවට ලක් කරමින් සිටින ආකාරයක් අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන සූත්‍ර පිටකයේ කෝකාලික නම් සූත්‍රයක් තියෙනවා. මේ කෝකාලික සූත්‍රය අනුව මාර්ගඵලලාභීකට හිංසෙත් නැත්නම් රහතන් වහන්සේ කෙනෙකුට නින්දා පරිභව කිරීම තුළින් විශාල ගෙවා ගන්නට අපහසු මහා සාවද්‍ය පාප කර්මයක් ඇති වෙනවා. දැන් මේ කල්ලිවාදීන් ඔවුනොවුන්ට ගරහා ගැනීම තුළින් සිදුවෙන්නේ කුමක්ද? යම්කිසි ඔය එක හරි ස්තරයක, එකම හරි කල්ලියක, එකම හරි තැනක නියම රහතන් වහන්සේ කෙනෙක් නියම මාර්ගඵලලාභී හිටියොත් එම නියම රහතන් වහන්සේට අවඥාවට භාජනය වෙන සිදු වෙලා අති විශාල පිරිසක් මහා සාවද්‍ය පාපයක් වන ආරෝපවාද පාප කර්මයට ලක් වෙනවා. අදටත් ලංකාවේ අති විශාල පිරිසක් ආරෝපවාද පාප කර්මයට ලක් වෙලා මාර්ගඵල ලැබීමට නුසුදුසුකම් ඇතුව සිටිනවා. ඒ වගේම විශාල පිරිසක් මේ හේතුවෙන් අද වෙන විට නිර්යාගාමි වෙලා තමනුත් ඒ බව නොදැන සිටිනවා. ප්‍රධාන වශයෙන්ම තමන් මාර්ගඵලලාභීන් කියලා බොරුවට කියාගන්න උදවිය, ඒ වගේම තමන් මාර්ගඵලලාභීන් බව කියලා අය හෙලා දකලා විශාල පාප කර්ම කරගත්ත උදවිය, ප්‍රධාන කොටම මෙහෙම නිර්යාගාමි වෙලා තියෙනවා. මෙන්න මේ නිර්යාගාමි වීමත් බුදුදහම තවදුරටත් කල්ලි වලට කැඩිලා ඒක තමන්ට තමන් නැති වෙන අවස්ථාව දක්වාම සටන යන්න කලින් අපි කරන්න ඕන එකම දේ තමයි මේ බුදුදහමේ සියලු කල්ලි අතර තුලනයක් ඇති කළා තනි බුදුදහමක් ඇති කිරීම. ඒ තනි බුදුදහමක් ඇති කිරීමේ කාර්යයේදී ප්‍රධාන කොටම මේ මාර්ගඵල පිළිබඳ විවෘත සංවාදයකට පැමිණීම අවශ්‍යයි. එම විවෘත සංවාදයට අනිවාර්ය අවශ්‍යතාවය තියෙනවා, පූර්ව අවශ්‍යතාවයක්. එකී මාර්ගඵලලාභය ප්‍රකාශ කරන පිරිස් වෙත සාධාරණ අවස්ථාවක් ලබා දීම, තමන් ලද මාර්ගඵලය තමන් ඒට පැමිණුණේ කොහොමද, ඒ වගේම පැමිණුණාට පස්සේ තමන් අත් විඳපු ප්‍රතිඵල මොනවද, තමන්ට තියෙන යම්කිසි විශේෂ හැකියාව කුමක්ද කියන එක ජනතාවට දැනුම් දෙන්න. අන්නේ ඒ අවස්ථාවේදී ජනතාව මේකට ඇහුම්කන් දීලා, උගතුන් මේකට ඇහුම්කන් දීලා ධර්මයට අනුව විවරණ සැපීමට උත්සාහ කළාවි. අන්නේ කිරීම තුලින් මේ ශාසනයේ ওই තියෙන විශාලතම ගැටලුව निराකරණය වෙනවා. ඒ කියන්නේ කල්ලි අතර ගැටුම නැති වෙලා සන්තුලනයක් හටගනීවි. මෙන්න මේ කට්ටිය තමයි නියම මාර්ගඵලලාභීන්, මේ කට්ටිය බොරුකාරයෝ, මේ කට්ටිය අනුගමනය කරන්න ඕන, මේ කට්ටිය අනුමත කරන්න ඕන කියලා මතයකට ජනතාව පැමිණීමි. ඒ නිසා යුගයේ අවස්ථාවයක් බවට පත් වෙලා තියෙනවා රහතන් වහන්සේලා සහ මාර්ගඵලලාභීන් ජනගත කිරීම. මෙතනදී මෙම කටයුත්ත මා විසින් ආරම්භ කරන ලද්දේ පසුගිය නිකිණි මාස පුර පුන් පොහෝ දින
විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන එතනදී මම කිසිම බෙදීමක් වර්ග කිරීමක් නොකර මා එම වැඩපිළිවෙල ආරම්භ කිරීමෙන් පසු නොයසේනම් එම වැඩපිළිවෙල ආරම්භ කිරීමට තීරණය කිරීම පසු මා වෙත මාර්ගඵලලාභය නිවේදනය කර පළමු පිරිසේ ඉඳන් ඉදිරියට මා ජනතාවට හඳුන්වා දීමට තීරණය කළා. ඒ අනුව මා වෙත තමන්ගේ මාර්ගඵලලාභය හිමි කරන ලද භික්ෂුණීන් වහන්සේලා දෙදෙනා පළමු කොටම මම ජනතාවට හඳුන්වා දුන්නා. ඒ අනුව උන්වහන්සේලාගේ අදහස් ඒ වගේම උන්වහන්සේලාගේ අත්දැකීම් ජනතාවට ලබා ගැනීමට සැලැස්සුවා. මේ වැඩසටහන තුළින් සත පහක මුදලක් මා උපයා ගන්න එක මම අවධාරණය කරනවා. ඒ වගේම ඒ වැඩසටහන තනිකර වියදම් කරන්නේ මම. ඒ නිසා කාටවත් කිසි කෙනෙකුට මේක මුදල් අමාරුවක් ඇති වෙන්න විදියක් නැහැ මේ වැඩසටහනේ. මේ වැඩසටහන හුදෙක්ම ධර්මයට ඇති ගෞරවය නිසා, බුදුදහමට ඇති ආදරය නිසා, බුද්ධ ශාසනය රැකගැනීමේ අවශ්‍යතාවය නිසා ආරම්භ කර ඉදිරියට යන වැඩසටහනක්. මෙම වැඩසටහන හෝ මේ හා සමාන වැඩසටහනක් නොතිබුණොත් වෙන්නේ කල්ලිවාදීන් ඔවුනොවුන් හා ගහ මරා ගැනීම විතරයි. ඒ වගේම අද වන විට මේ වැඩසටහන සම්බන්ධයෙන් මා වෙත විද්‍යුත් ලිපි 200ක් හොයිට අධික ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මේ විද්‍යුත් ලිපි දැනට මා විසින් කියවාගෙන යනවා. නමුත් අවාසනාවකට මට තවම මේ ලිපි කියවා අවසන් කිරීමට හැකියාවක් ලැබිලා නැහැ. මේ ලිපි වලින් මා අවබෝධයට පැමිණලා තියෙනවා ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගේ සිත් තුළ මාර්ගඵලලාභය සහ නිවන ගැන තියෙන දැනුම සහ අවබෝධය බිඳුවට ආපස්සට ගිහිල්ලා ඍණගානක තියෙන්නේ කියලා. ප්‍රධාන කොටම මේවා විවේචනය කරන්න කලින් සූත්‍ර පිටකය, අභිධර්මය, විනය පිටකය මේ තුන් පිටකය චුට්ටක් හරි දැනගෙන විවේචනය කිරීම කදිමයි. ප්‍රධාන කොටම වැරදි මතවාද වල විශාල පිරිසක් එල්බ සිටින ආකාරයක් අපිට දකින්න පුළුවන්. විශාල පිරිසක් ප්‍රධාන කොටම මාර්ගඵලලාභී සහ රහතන් වහන්සේලා ජනගත කිරීමට විරුද්ධව කතා කරලා තියෙනවා. මේක සම්පූර්ණ වැරදි ක්‍රියාවක්. උදාහරණයක් හැටියට බුදුන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් දේශනා කරේ තමන් වහන්සේගේ ඒකි නිර්වාණ ඵලලාභය පිළිබඳව. උන්වහන්සේම ඵලලාභය ප්‍රකාශ කරේ නැත්නම් කවදාකවත් බුදු ශාසනයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම මාර්ගඵලලාභීන් අති විශාල සංඛ්‍යාවක් බුදු ශාසනය තුල බිහිවන බව ජනතාව දැනගත්තේ බුදුන් වහන්සේ හෝ අන්‍ය ශ්‍රාවකයන් විසින් එම තත්ත්වය හෙළිදරව් කිරීම මත. එලෙස හෙළිදරව් නොකළා නම් බුදු ශාසනයක් පැවතීමට හේතුවක් නැහැ. අද වෙන විට යම් යම් ස්ථානයන්හි මාර්ගඵලලාභීන් රහසිගතව ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන මාර්ගඵලලාභීන් ඉදිරියට ගෙනල්ලා ජනතාවට හඳුනා දෙමින් තුරින් පාරයප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනය මනාවට සකස් වෙනවා. ඒ වගේම ජනතාව අතර වීරයන් වගේ පෙනී සිටින බොරු රහතන් වහන්සේලා පහසුවෙන් පසුබස්සීමට මෙම ක්‍රියාදාමය අපිට උපයෝගී කරගන්න පුළුවන්. ඒ වගේම අද වෙන විට විනය ගරුකව වැඩ නොකරමින් විනය නීති විහිළුවට ලක් කරමින් ඉන්න භික්ෂු පිරිස ජනතාවගේ ගරහාවට ලක් කළා. එක්කෝ ඔවුන් නියම මාර්ගයට ගන්න පුළුවන් නැත්නම් ඔවුන් ශාසනයෙන් නිරපා හරින වැඩපිළිවෙලකට අපිට අවතීර්ණ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මාර්ගඵලලාභීන් සම්බන්ධව සහ මාර්ගඵලලාභී සම්බන්ධව ලංකාවේ උගත් බෞද්ධ පිරිසගේ තියෙන දුර්මත විශාල ප්‍රමාණයක් අපි මේ වැඩපිළිවෙල තුළින් සති කිහිපයක් තුළ, සති දෙකක් වගේ කෙටි කාලයක් තුළ හඳුනාගෙන තිනවා. පළවෙනිම දේ තමයි මාර්ගඵලලාභීන් ස්වකීය ඵලය ප්‍රකාශ නොකරන බව. දෙවෙන තමයි මාර්ගඵලලාභය තමන්ට සොයාගත නොහැකි බව ගුරුවරයෙකු විසින් විමසා දැනගත යුතු බව. මේ සම්පූර්ණ විකෘති මතවාද දෙකක් මේ මතවාද දෙක සූත්‍ර පිටකයෙන් ඉතාම පහසුවෙන් ඛණ්ඩනය කරන්න පුළුවන්. ඒ වගේම බොහෝ අය පිරිස කල්පනා කරනවා මේ වැඩපිළිවෙල තුළින් කිසියම් අදිසි ලාභයක්, අදිසි ජනප්‍රිය වීමේ චේතනාවක් තියෙනවා කියලා. නෑ, එහෙම දෙයක්වත් නෑ. ඒකට හේතුව ජනප්‍රියතාවය කියන්නේ වස විස වගේ. ඒ ජනප්‍රියතාවය තමයි ගොඩක් වෙලාවට හානියට හේතු වෙන්නේ. ජනප්‍රියතාවය අනවශ්‍ය විදිහට ලැබීම තුළින්
කිසිම කාර්යයක් සාර්ථක කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ කාර්ය මාර්ගඵලලාභින් ජනගත කිරීමේ කාර්යය ජනප්‍රියතාවය සඳහා නෙවෙයි කරලා තියෙන්නේ බුද්ධ ශාසනය කැබලියට ඉරි විසිරි සුළු කාලයක් තුළ අන්තර්ධාන වීමේ අනතුරු වළක්වාලීම සඳහා තමයි මේක කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මතක තබා ගත යුතු දෙයක් තමයි මේ බෞද්ධ ජනතාව මාර්ගඵලලාභින් ජනගත කිරීම, රහතන් වහන්සේලා ජනගත කිරීම යන තේමා ආදිය හැර වෙනත් තේමාවක් මත මෙවැනි වැඩසටහන පටන් ගත්තොත් වැඩසටහන කෙලවර වෙන්නේ කොහෙන්ද කියලා අදටත් උදාහරණ තුලින් බෞද්ධ ජනතාවට බලා ගන්න පුළුවන්. ඒ නිසා බුද්ධියෙන් අඩු බෞද්ධ පිරිස නියම තේමා මත එසේ නැත්නම් පටන්ගත් වැඩසටහන් වැඩිදුරක් යන්න හම්බුනේ නැහැ. ඔවුන්ට සංවිධානාත්මක කල්ලිවල ප්‍රහාරවලට ලක් වෙලා ඒ වැඩසටහන් අත්හරදාන සිටිනවා. මෙතනදී මාර්ගඵලලාභීන් ජනගත කිරීමට සංවිධානාත්මක කල්ලිවල ප්‍රහාරයක් කියලා කරන්න විදියක් නැහැ. ඒ නිසා ඔබ බුද්ධිමත් බෞද්ධයෙක් වශයෙන් තේරුම් ගන්න ඕන මේක ජාතිය අවශ්‍යතාවයක්, යුගයේ අවශ්‍යතාවයක්, ඒ වගේම රටේ අවශ්‍යතාවයක්, ඒ වගේම ආගමික අවශ්‍යතාවයක්, ඒ වගේම මේ කාර්යයට කිරීමට මට අයිතියක් නැත කියලා සමහර පිරිස් අභියෝග කරලා තියෙනවා. කිසිම රජයක්, කිසිම සංවිධානයක් බුද්ධාගමට සැබෑ අනුග්‍රහයක් නොදක්වන කාලයක මම මේක පටන් ගත්තේ. ඒ නිසා මට කිසි කෙනෙක් අනුග්‍රහයක් නොදක්වුවත් මම මේ කාර්යය ඉදිරියට ගෙනියනවා. ඒ වගේම කිසි කෙනෙක් යම් බලපෑමක් කරත් මේ කාර්යය නවත්තන්න කියලා මම ඒක නවත්තන්නෙත් නැහැ. ඒකත් මතක තියාගන්න ඕන. මේක ඉතාම නීත්‍යානුකූල කාර්යයක්, ධර්මානුකූල කාර්යයක්. ඒ වගේම මේක මට අයිතියක් තියෙන කාර්යයක් මම මේ කරන්නේ. ඕන බෞද්ධ ජනතාවට අයිතියක් තියෙනවා තමන්ගේ ආගම රැකගන්න ඉදිරියට එන්න. ඒ නිසා මට ඇති අයිතිවාසිකම ගැන කිසි කෙනෙක් කම්පා වෙන්න එපා. ඒ අයිතිවාසිකම තමන්ටත් තියෙනවා. තමන් ක්‍රියාත්මක නොකිරීමයි මෙතන ගැටලුව ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා අපි සහෝදර බෞද්ධ ජනතාවට ආරාධනා කර සිටිනවා, කැමති නම් මේ වැඩසටහනට එකතු වෙලා ඒ තමන් දන්න මාර්ගඵලලාභී, ඒ වගේම රහතන් වහන්සේලා ශාසන ස්ථිතිකාමී අපිට හඳුන්වා දීලා සියලුම දෙනා තනි බලවේගයක් බවට පත් කළා, තනි බුද්ධ ශාසනයක් සෑදීමේ කාර්යයට අද අදම අපට හවුල් වෙන කියලා.